ආදරණීය දුවේ පුතේ, මමද ඔයාලත් එක්ක සකස් කරන්න ලෑස්ති කරගත්තේ චීස් පේස්ට්‍රි එකක්. මේකෙන් අපිට හදන්න පුළුවන් චීස් බිස්කට් හදන්න පුළුවන්, චීස් ස්ට්‍රෝස් හදන්න පුළුවන්. අපි බලමු මේකට අවශ්‍ය දේවල් මොනවද කියලා. පිටිග්‍රෑම් 100ක් හලාගත්ත පිටිග්‍රෑම් 100ක් අවශ්‍යයි. ලුණු කුඩු තේ හැඳි භාගයක් ප්‍රමාණවත්, මොකද චීස් වලත් ලුණු රස තියෙන නිසා. ගම්බිරිස් කුඩු තේ හැඳි එකක් පුරවලම ගන්න කපුති මෙම් කපලා ගන්න. ඊළඟ ලිලි මාගරින් මං ගන්න තියෙන බෑන් 50ක්, චීස් සරන් තියෙනවා බෑන් 50ක්. මේකට හැපිටෝ චීස් ගන්නත් පුළුවන්, නැත්නම් ෆින් චීස් එක ගන්නත් පුළුවන්. බිත්තර කහමද එකක් අරගෙන තියෙනවා. අපි බලමු කොහොමද හදන්නේ කියලා. ඉස්සෙල්ලම පිටි ටික වාචනයකට දාගන්න. ඊට පස්සේ මේකට ලුණු කුඩු, මේ ලුණු කුඩු, ඊට පස්සේ ගම්බිරිස් කුඩු. ගම්බිරිස් කුඩු වෙනුවට ඔයාලගේ මිරිස් කුඩු දාගන්න පුළුවන්. තව ඕනනම් අඹරගත්ත අඹ කුඩු දාගන්න පුළුවන්. ඊට පස්සේ ගම්බිරිස් කුඩු ලුණු කුඩු හොඳට මිශ්‍ර කරගන්න. මම මේකට ලුණු කුඩු එකතු කරගත්ත, ගම්බිරිස් කුඩු එකතු කරගත්ත. දැන් මේ ලිලි මාගරින් එක මේකට ඇඟිලි තුඩු වලින් හොඳට එකතු කරගන්න. හොඳට මාගරින් එක පිටිවලට මික්ස් වෙන්න මෙහෙම ඇඟිලි තුඩු වලින්. ලිලි මාගරින් එක හොඳට පිටිවලට මික්ස් වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපි චීස් ටික මේකට එකතු කරගන්න ඕන. දැන් මෙහෙම චීස් ටික දාලා හොඳට අනා ගන්න. අපිට මේකෙන් ගන්න පිටි මෝලියක් හදා ගන්න පුළුවන්. අවසානයේ තමයි අපි බිත්තර කහමදේ මේකට එකතු කරන්නේ. දැන් මේ වෙලාවේ බිත්තර කහමදේ මම එකතු කරනවා. මතක තියාගන්න වතුර එකතු කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේක මේ ටික එකතු වුණාම හොඳ පිටි මෝලියක් අපිට සකස් කරගන්න පුළුවන්. මේකෙන් හදන කෑම ඔයාලට බර්ත්ඩේ පාටි එකකට නැත්නම් සවස තේ මේසෙට සකස් කරගන්න පුළුවන්. අපි මේකෙන් හදන චීස් බිස්කට් එකක් හරි රසයි, හදලා බලන්න. මේ තියෙන චීස් පේස්ට්‍රි එක ඊට පස්සේ අපි මේ පේස්ට්‍රි එක සීතකරණේ විනාඩි 10ක් තියන්න ඕන. මම දැන් මේක සීතකරණේ විනාඩි 10ක් තියනවා. මම දැන් මේක විනාඩි 10ක් සීතකරණේ තියනවා. මේ තියෙන විනාඩි 10ක් අපි සීතකරණේ තියාගත්ත චීස් පේස්ට්‍රි එක දැන් මම මේකෙන් චීස් බිස්කට් එකක් හදන්න යන්නේ. මේක අපි ලෑල්ලක මේ තුනී කරගන්න ඕන. මේ ආකාරයෙන් අපි තුනී කරගන්න ඕන මේ පේස්ට්‍රි එක. ඊට පස්සේ රවුම් කටරයකින් අපි මේ රවුමට බිස්කට් ආකාරයට කපලා බේකින් ට්‍රේ එක තියලා අපි සෙන්ටිග්‍රේඩ් අංශ 180ක විතර උෂ්ණත්වයක විනාඩි 20ක් පමණ කාලයක් බේක් කරගන්න ඕන. රවුම් කපාගෙන බේකින් ට්‍රේ එක තියලා බේක් කරගන්න. චීස් ස්ට්‍රෝස් හදාගන්න පුළුවන්. අපි මේ වගේ පොඩි තීරු කපා ගන්න ඕන. ඊට පස්සේ මේක පොඩක් අඹරලා ඇඹරෙන ආකාරයට මෙහෙම තියා ගන්න. මේ වගේ කීපයක් එකතු කරලා ඊට පස්සේ මේ මුදුවෙන් මේක බඳින්න. ඊට පස්සේ මේක අවන් කරගන්න. අපි පිළිගන්නකොට පේස්ට්‍රිස් එක මේකත් අපිට මෙහෙම තියලා පිළිගන්න පුළුවන්. මේ තියෙන අපේ චීස් බිස්කට් එක
මේ චීස් ස්ට්‍රෝස් මට මේක බේක් කරන්න සාමාන්‍ය විනාඩි 15ක් වගේ ගියේ. මේ කලර් එක එනකොට ඔයාලා අවල් එකෙන් අයින් කරගන්න. හරි, රස බිස්කට් එකක් මේක. ලුණු දානකොට පොඩ්ඩක් බලලා දාන්න. මේ සමහර විට චීස් වලත් ලුණු රස තියෙන නිසා තේ හැඳි භාගයක් විතර දාගත්තත් ප්‍රමාණවත්.